අතීතයේදී LTTE එක දෙමළ සන්ධානය පෝෂණය කරෙත් මෙන්න මේ ආකාරයටම පැවති රජයන් සමග විවිධ ගිවිසුම් වලට ආව එක්සත් ජාතික පක්ෂය මේ රටේ ආණ්ඩු කරන හැම අවධියකම. එයින්ද තමයි හැමදාම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සුමන්දිරන් මන්ත්‍රීතුමාලා කැමති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවකට සුමන්දිරන් මන්ත්‍රීතුමාලා අකමැති. බලන්න ඒකේ ප්‍රතිඵලය. අද වාර්තා වෙනවා වවුනියාවේ පුලියංකුලමදී කොහොමද මේ LTTE සංවිධානයේ නැවත හිසැසවීමක් සිදු කරන්න කියලා. කාගේ හයියද මේ ආවේ? මේ ආවේ සුමන්දිරන්ලා සම්බන්ධන් එකතු වෙලා කරන මේ රටෙන් පරිබාහිරව ජීවත් වෙන LTTE සංවිධානයේ කණ්ඩායම් වලට අවශ්‍ය දේ මේ රටේ නිර්මාණය කිරීම. එහෙනම් අපි කනගාටු වෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දෙමළ සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා කටයුතු කිරීම ගැන. ඒ වගේම තමයි බොහෝ අය කිව්වා එක්සත් ජාතික පක්ෂය සුමන්දිරන් මන්ත්‍රීතුමාලව බලල් අතක් හැටියට පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ සිදුවෙන සිදුවීම් දිහා දැක්කහම අපිට පැහැදිලිව පේන්නේ සුමන්දිරන් මන්ත්‍රීතුමා නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ බලල් අතක් වෙලා තියෙන්නේ, එක්සත් ජාතික පක්ෂය අද සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ බලල් අතක් වෙලා තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරන ව්‍යවස්ථාව ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය. මේ සියලුම දේ සිදුවෙන්නේ මේ රටේ නැවතත් මේ රට බෙදන, මේ රට තුළ ජාතිවාදී අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්, ජාතීන් අතර අසමගිය ඇතිවෙන්න පුළුවන්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන මෙන්න මේ ජනතාව විරුද්ධ ව්‍යවස්ථාව ගෙනේ. මෙහිඳ බටහිර රටවල් වලට අවශ්‍ය, ඒ රටවල් වලට අවශ්‍ය මේ රටේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් නෙවෙයි, තුනෙන් දෙකක් සහිත රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අද විවිධ කණ්ඩායම් කුමන්ත්‍රණයේ ඉන්න කණ්ඩායම් සහභාගී වෙලා කටයුතු කරන. අපි ඊයේ දැක්කා සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකරු කතා කරපු විදිය. ඔවුන් අපි ඔබෙන් අහන්නේ ඔය කතා කරපු පිරිස එක මොහොතකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් එක කටයුතු කිරීම ගැන කතා කරාද? එහෙනම් ඔය කතා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන සංවිධායකවරු නෙවෙයි, ඔය කතා කරේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් පැවතවෙන්නේ සංවිධායකවරු විතරයි. එහෙනම් අද මේ කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව අපි ඊටාම පැහැදිලිව කියනවා. හැබැයි අපි ඉතාම විශ්වාසයෙන් ඔබට කියනවා සුමන්දිරන් ප්‍රාර්ථනා කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙච්ච ව්‍යවස්ථාව අපි පාර්ලිමේන්තුව තුළ වාඩි වෙලා ඉන්න තාක්කල් කිසි දිනක සම්මත කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.